මෙවන විට වෙළඳපොළ තුල සහල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග රජයේ විසින් සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබුවා. ඒ අනුව පසුගියදා රජයේ විසින් සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයේ වෙතද අවසර ලබා දීමට කටයුතු කරනු ලැබූ අතර ඊට සමගාමීව ආනයනික සහල් සඳහා අය කරනු ලැබූ විශේෂ වෙළඳ බද්ද 125ක් දක්වා පහත හෙලීමටද කටයුතු කරනු ලැබුවා. ඒ වෙළඳපොළ තුල ශීඝ්‍ර ලෙස ඉහළ යන සහල් මිල පාලනය කිරීමේ අරමුණින් කෙසේ වෙතත් ජාතික ගොවිජන එකමුතුව පවසන්නේ සහල් ආනයනකරුවන්ට බදු සහන ලබා දීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය වහා හකුලා ගත යුතු බවටයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියේ එම තීරණය තුළින් කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි. මේ අතර වෙළඳපොළ තුල පාලන මිල ඉවත් කළද අඩු මිලට ආනයනික සහල් සහ මීට පෙර තිබූ පාලන මිලට සීනි සතුස හරහා පාරිභෝගික ජනතාවට තවදුරටත් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ මාතේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කළා. කෙසේ වෙතත් එම භාණ්ඩ මිලදී ගත හැක්කේ සතුස ආයතනයේ මගින් වෙනත් භාණ්ඩ වර්ග පහක් සමග එම භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙත පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ප්‍රකාශයක් කළ සතස හරහා සීනි සහ සහතුළු භාණ්ඩ ගන්නකොට භාණ්ඩ පහක් අනිවාර්යයෙන්ම ගත යුතුයි කියලා. ඒකදී යම් පාරිභෝගික ආරක්ෂණ පනත යම් විදියක ප්‍රතිවිරෝධතාවයක් තියෙනවද? නෑ නෑ, කිසිම ප්‍රතිවිරෝධතාවයක් නැහැ. මොකද එක රුපියල් 20ක් විතර අඩුවෙන් තියෙන සීනි ගත්තාම කිලෝ 5ක්. එතකොට රුපියල් 100ක් ලාභයි. ඒ ටික අරගෙන තව තැනකට ගිහිල්ලා අලෙවි කරන එහෙම ජාවාරම් හදනවනේ. දැන් ගිය සැරේ අපි එහෙම කිරීමේදී එක කරන්න බෑ. එතකොට මොනව හරි භාණ්ඩ ටිකක් ගන්න ඕනේ. දැන් වෙන අනිත් පුද්ගලික සංසේ බැලන්සල් කරන්න සුපිරි වෙලන්සල් රුපියල් 1000කට වඩා වැඩියෙන් බඩු ගත්තොත් 2000කට වඩා වැඩියෙන් බඩු ගත්තොත් තමයි මේ භාණ්ඩ ටික සපයන්නේ. දැන් ඒක නිසා භාණ්ඩ හිඟියක් තියෙන අවස්ථාවකදී මේ භාණ්ඩ ටික ඇත්ත පාරිභෝගිකයන්ට ලබා දෙන්න ඕනේ. කෙසේ වෙතත් පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීමේදී නීති පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. පාරිභෝගික ආරක්ෂණ පනත අනුව යම් ආයතනයක් සතුව භාණ්ඩ පවතී නම් එම භාණ්ඩ පාරිභෝගිකයාට ලබා දීමට එම ආයතනය බැඳී සිටින බවයි ඒ මහතා අවධාරණය කළේ. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයකට ගිහාම ඒ ආයතනයේ කියනවා නම් වෙළඳාම කරන්න පුළුවන් වෙන්නේ මේ භාණ්ඩ ගත්තොත් පමණයි තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබා දෙන්නේ කියලා. ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්, ඒක නීතියට පටහැනි ක්‍රියාවක්. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂක පනතේ පැහැදිලිව සඳහන් කළා තියෙනවා එවැනි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා නම් අවස්ථාවකදී පාරිභෝගික කළ යුතු වන්නේ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය තියෙනවා ඒට දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න. මේ අතර වෙළඳපොලේ පවතින ගෑස් හිඟය එළඹෙන සිකුරාදා වන විට සම්පූර්ණයෙන් යථාතත්වයට පත් කිරීමට හැකිවනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ටෙක්නිකලි කිව්වොත් එහෙම දවසකට අවශ්‍ය ප්‍රමාණයට වඩා 15,000ක් විතර මාකට් එකට එනවා. නමුත් අර දවස් 4ක් අපි ප්ලාන්ට් එක වහලා තියපු නිසා ආපු තදබදයත් ඊට පස්සේදි ඇතිවෙච්ච තදබදයත් නිසා මේ සියල්ල සමනය වෙන්න දවස් 7ක් පමණ යන්න ඉඩ තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අද වෙළඳපොළ අවශ්‍යතාවය අපිට ඉෂ්ට කරගන්න බෑ කියලා. මේ වෙන විට වෙළඳපොළේ තියෙන ඒ ගෑස් සිල්ලුම මේ වෙන විට සියලුම දිස්ත්‍රික්කවල ඒ බෙදා හැරීම් කටයුතු යථාපරිදි සිද්ධ වෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.